ආයුබෝවන්. 2020 සැප්තැම්බර් මස 2 බදාදා. ඉර උදාව පෙරවරු 6:03ට. ඉර බැසීම පස්වරු 6:15ට. රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 12:03 සිට 1:32 දක්වා. සුභ දිශාව උතුර. මරු සිටින දිශාව නිරිත. ආයුබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගේ දොර අලංකරණ කටයුතු සඳහා වැඩිපුර උත්සාහ කරන වැඩිපුර කාලය ගත කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබ තරමක් දුරට කාර්යබහුල වෙන්න පුළුවන් වගේම ඔබගේ බිරිඳගේ නැත්තම් ස්වාමියාගේ පාර්ශවයේ සහාය අපේක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වැය පාර්ශව අධික කරවන දිනයක් වගේම බොහෝ පිරිස් අතර පිළිගැනීමට ලක්වන අදහස් උදහස් කිහිපයක්ම ඔබ අතින් ප්‍රකාශ වෙන්න පුළුවන්. යහපත් මිතුරු සම්බන්ධතා ගොඩනැගෙනා වගේම හදිස්සි අනතුරු අනපේක්ෂිත රෝගාබාධ ආදී මතු කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් තිබෙනව නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු අරඹන්න. ජය වර්ණයේ රතු පැහැය ජය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල සමාජශීලී කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයත් වැය කිරීමට ඔබට සිදු වෙනවා. ඔබගේ මිතුරන් සමග බොහොම සතුටින් ප්‍රීතියෙන් කාලය ගත කරන්න පුළුවන් වගේම වාද විවාද ආදියට යොමු වන අතර වචන භාවිතයේදී තරමක් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඔබගේ කටයුතු වෙනුවෙන් බොහෝ අයගේ උදව් උපකාර ලබා ගන්න පුළුවන් වගේම වැය පාර්ශවය නම් තරමක් දුරට ඉහළ යන්න පුළුවන්. උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා අවහිරතා එල්ල වෙන්න පුළුවන් දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන්. හදිසි අනතුරු ආදීෙන් නම් ඔබ අද දවස තුළ තරමක් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න පුළුවන් කමක් තිබෙනු නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු කරන්න. තමත්ම සුබ පැහැයක්. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ ආදායම් තත්ත්වයේ සුබදායකවත් වියදම් පාර්ශවය නම් අධික වෙන්න පුළුවන්. ජාතික වැදගත්කමකින් යුත් කාර්යයන් සඳහා ඔබගේ හිත යොමු වෙනවා වගේම මිතුරු සම්බන්ධතා අලුත් වන දිනය. ගේ දොර කටයුතු ක්‍රමවත්ව කරගෙන යාම සඳහා වැඩි කාලයක් යොමු කරනවා වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඔබගේ දෛනික ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනය. ධන හිස ආශ්‍රිත රෝගාබාධ හෝ වේදනාකාරී තත්ත්වයන් පවා මතුවෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනව නම් අද දින රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ දුර බැහැර ගමන් කිහිපයක් නිසා තරමක් අවිවේකී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පවුලේ සමගිය සාමය රැක ගැනීමට ඔබ කල්පනා කරන දවසක් වගේම නිවාස පිළිබඳ සිහිනය සැබෑ කරවන දිනයක්. අධ්‍යාපන කටයුතු වලදී යම් යම් බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රථ වාහන ගමනාන්තයේදී හා ගමන භාවිතා කිරීමේදී නිවසේ කටයුතු වලදී අනතුරු දේ පිළිබඳව කල්පනාකාරීව අද දවස තුළ කටයුතු කරන්න. ආහාර පාන පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන දිනයක් වගේම ගනුදෙනු ආදීදී අද දවස තුළ කල්පනාකාරී වෙන්න පුළුවන් කමක් තිබෙනු නම් සුදු හෝ කහ පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු අරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ ගෘහ ජීවිතයේ තරමක් කලබලකාරී වෙන කලක පටන් නිම කිරීමට නොහැකිව වූ දෙයක් නිම කර ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා වගේම දෛනික කටයුතු වලදී අනතුරුකාරී දේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන දරුවන්ට මදක් බාධක එල්ලවන දිනයක්. දූ දරුවන්ගේ අසනීප ගති තරමක් දුරට වැඩි වෙන්න පුළුවන් වගේම වැය පාර්ශවය නම් අධික වන දිනයක්. මිතුරු සම්බන්ධතාවලදී තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. අක්ෂි ආබාධ ආදිය මතු කරවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී අද දවස තුළ වැඩ කටයුතු කිරීමට හැකියාවක් තිබෙනව නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංක 1.
කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ව්‍යාපාරික කටයුතු වලින් ලාභ අපේක්ෂා කරන්න පුළුවන්. ගියදොර කටයුතු සඳහා දවසේ සවස් කාලය තරමක් විඩාබරව කටයුතු කරනා වගේම ඉඩකඩම් යාන වාහන වැනි කටයුතු වලදී වංචාකරුවන්ගෙන් තරමක් ප්‍රවේශම් වෙන්න. ඔබගේ කතිකත්වයේ ප්‍රයෝජනයටගෙන බොහෝ පිරිසක් ඔබට ගරු කරනා වගේම පිය පාර්ශවයේ ඥාතීන් සමග මතභේද ඇතිවීම නිසා තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතු වලදී තරමක් බාධක මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෙම් රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් තරම සැලකිලිමත් වීම වැදගත් වෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් නිල් පාට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබ දරණ නිලතල වලින් කීර්තියක් අත්කර ගැනීමට හැකියාව ලැබෙන දිනයක්. ඒ වගේම තමයි බොහෝ ක්‍රියාශීලීව හා කඩිසරව ඔබගේ කාර්යයන් ඉටු කර ගන්න පුළුවන් වගේම රැකියා කටයුතු වල අවශ්‍යතාව වෙනුවෙන් ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔබගේ බුද්ධිමත් තීරණ අනාගත ආයෝජනයන් බවට පත්වෙන්න පුළුවන් වගේම දරුවන්ගේ කටයුතු වලට වැඩි කාලයක් ශ්‍රමයක් කැප කිරීමට ඔබට සිදුවන. දොරන් කරන කටයුතු වියදම් පාර්ශවේ නම් තරමක් දුරට අධික වෙන්න පුළුවන්. තෙල් සහිත ආහාර පාන නම් අද දවස තුල තරමක් අගුණදායක බවක් පෙනෙන්නට තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් කොළ සහ කහ පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ගමන් බිමන් කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය වෙන්න පුළුවන්. බොහෝ පිරිසක් සමග කරන කටයුතු කිහිපයකට මැදිහත් වීමට හැකියාව ලැබෙනා වගේම නව රැකියා අවස්ථා බලාපොරොත්තු වන අයට එම් බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකියාව තිබෙනවා. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදීන් ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. නින්දේදී මැසි මදුරු ආදීන්ගෙන් කරදර පවා සිදුවෙන්න පුළුවන්. ආගමික භක්තිය වර්ධනය වන වැඩිවන දිනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන් වගේම අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් පෙන්වන දවසක්. පුළුවන් කමක් තිබෙනවා නම් පංච වර්ණ මල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල බලාපොරොත්තු රහිත වියදමක් පෙන්වන දිනයක්. ඒ වගේම තමයි ඔබගේ සමීපතම හිතවතුගේ කාර්යයකට මැදිහත් වීමට සිදුවෙන වගේම පිටපලාත්වල ගමන් බිමන් ආදිය සිදුවෙන්න පුළුවන්. සංචාරක කටයුතු වල නියැලී සිටින අයට අද දිනේ සුබදායකයි වගේම සතුරු කරදර ඇතිවීමට හැකියාව තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. ශරීරයේ අධික වියලි බවක් පෙන්වන දිනයක් නිසා වගේම යාන වාහන කටයුතු වලින් ඔබට ලාභ ඉපෙන්නට හැකියාවක් තිබෙනවා. උදරයේ පහළ අසනීප ගති තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට නම් අද දිනේ ඉතාමත්ම සුබයි. පුළුවන් කමක් තිබෙනවා නම් නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල බලාපොරොත්තු වන සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා බාධක පැමිණෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ සිතුවිලි තරමක් දුරට අයහපත් වීමට පවා ඉඩකඩ පවතිනවා. ආගමනිකයට යොමු වීම නිසා මානසික සංවරය ඉතාම වැදගත්. මනිරදී ගැනීම කීයක් සඳහා අද දවස තුළ තරමක් වියදම් නම් අධික වෙන්න පුළුවන්. කලකින් හමු නොවී හිතවත පෝෂක ඉතාමත්ම සුබදායකයි. රැකියා කටයුතු වල උසස් වීම ඇති කරන දිනයක් වගේම පුළුවන් කමක් තිබෙනවා නම් කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය ඇසුරු කරන අය අතර මතභේදයට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මිතුරු සම්බන්ධතාවලට දෙතරම්ම සුබදායක වෙන්නේ නැහැ වගේම විදේශ ගමන් බලාපොරොත්තු වන අයට එම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන දවසක්. ආදායම් තත්ත්වය එතරම්ම සුබදායක වෙන දවසක් නම් බවට පෙනෙන්නට නැහැ. ඒ වගේම තමයි වැටුප් වර්ධක ආදියට බලපෑම් ඇති වෙන්න පුළුවන්.
පොත්පත් ආශ්‍රිත කටයුතු වලින් යමං යම් වියදමක් දැරීමට ඔබට සිදු වෙනා වගේම ප්‍රීති උත්සව ප්‍රිය ජනක අවස්ථා සඳහා ඔබට ආරාධනා අනිවාර්යෙන්ම ලැබේවි. සහෝදරයෙකුගේ කාර්යයක් වෙනුවෙන් ඔබට යම් වියදමක් පෙන්නුම් කරනා වගේම පුළුවන්කමක් තිබෙනවා නම් අද දින නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. මීන ලග්නේ. මීන ලග්නේ මන් බිමන් අධික කරවන දිනය. ගේ දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලය ශ්‍රමයත් වැය කරනා වගේම දූ දරුවන්ගේ කටයුතු වලට එතරම්ම සුබදායක දවසක් නෙවේ. අසනීප ගති හදිසි අනතුරු ආදිය පෙන්눔 කරනා වගේම රැකියා ස්ථානවල ගැටලු තත්ත්වයන් මතු කරවිය හැකි දවසක්. දවස තුළ ඔබගේ කාල වේලාව ප්‍රමාණකරණය කර ගැනීම තරමක් අපහසු වෙන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතියක් පෙන්වන දිනයක් වගේම ලාභ අපේක්ෂාවන් ඉහළ යා හැකි දවසක්. ඒ වගේම තමයි පුළුවන්කමක් තිබුණා නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. අද දවස තුළ ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක 3.